Tate. 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 Pori kalante kello ne. Good. Hondai. Hondai ni. Tata mana pala tu? Gal nae putte. Gal nae. Meh mo kada karan. රස්සාවක් හොයාගෙන ආවේ. තාද උදේ දාවේ. නෑ. ඊයේ උදේ ආවේ. උඩට රෑ හිටියේ. පේමන්ට් එකේ හිටියේ. මේ තාත්තේ. තාත්තා කාලද? යෝදේ බීපු තේකහට දිංගිත විතරයි අප්පා තාතේ ඕම් ඉන්නකෝ ඕම් ඉන්න मुली में मैं कहाँ लेंगे तो पना आ रही है क्या क्या තාත්තට වයස කීයක් විතරද? 65යි මහත්තයෝ. 65යි. ඉතින් තාත්තේ 65ක් කියන්නේ රස්සාවක් කරන්න පුළුවන් වයසක් නෙමෙයි. තාත්තට දරුවෝ එහෙම නැත්. महत्या के वायस भी तो रहती ऐ इधर वो दादर सालगन नेत यार कर बुद्धि हिंदा तमाही
මට මේ විදිහට පාරක් පාරක් ගානේ ජීවත් වෙන්න විදියක් හොයාගෙන මේ වයසට ඔළුව හැරුණු අතේ යන්න සිද්ධු වුණේ මහත්මයා. අයියා මොනවද කරේ? තාත්තව ගෙදරින් එළියට දැම්මද? මේ වගේ දෙයක් තමයි මහත්මයා. එයාගේ අම්මටයි මටයි ඉදිරි නිරියට බහින්ද එයා වැඩේ සිද්ධ කරා මහත්මයා. ඒක එක දරුවයි යාව ලොක මහත්තැන් කෙනෙක් කරන්න අපි ගොඩාක් දුක්කින්න මහත්තු ගන්න හරියට අපි මහන්ස වුණා. එමනට ඒ හැම දෙයක් ගඟට කැපු ඉනි වගේ වුණා මහත්තු. එයා ස්කෝට ගියන එයා සක්ති පැත් මං මේෂෙන් වැඩ කළේ. වයසට යද්දි කවුරුත් මට වැඩ දුන්නේ මහත්තයෝ. මට ඉඳලා ඉඳලා කලුත් එක් කැරකිල්ලක් වගේ ආවා. පලංචි උඩට නග්ගන්ඩ යාල කැමති වුන්නේ. මගේ පුතා රස්සාවක් කළෙත් නෑ. පුතාගේ අම්මා කඩයප්පන් හදලා කඩවලට දැම්ම. ඒකෙන් හම්බෙන කීයෙන් හරි තමයි අපි ජීවත් වෙන්නේ. පුතා ගමේ කොල්ල කුරුත් එක්ක හොලා හස්තියදු ගැහුවා. හස්තියදු ගැහුව විතරන් හිමි මහත්තයෝ. ගමේ මොකක් හරි කචල් එකක් වුණුතින් ඒක මුලට හිටිය මගේ පුතා. අපිට ගමේ සැනසීමේ ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුණේ මහත්තයෝ. මං දවසක් මට කේන්තිකේ පාර කිව්වා බබ් මගේ දෑහට නොකිනි ඔයරි හටකට හරි පලයන් කියලා. එයාට මුලින් ඒ ගෙච්චර තේරුන්නේ මහත්තයෝ. පස්සෙන් පස්සෙ එයාට තේරුණා මේ ගමේ ඉඳලා එයාට වගතුවක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ඔය රටයන පිස්සුව ගැහුවේ. එක දවසක් ඇවිල්ලා කිව්වා මෙයාට ඕස්ට්‍රේලියාවේ යන්න chance එකක් හම්බෙලා තියෙනවා කියලා. ඔය අපේ පුතාගේ අම්මයි ගොඩක් හම්තුණා මහත්තයෝ. ඒව අපේ මුණ බැලුවා කියලා අපි ඔක්කොම කරදර ඉවර වෙයි කියලා. පුතා කිව්වා රටයන එයාට ලස්ස 10ක් ඕනේ කියලා. ගේහිටමයි උගස් කියලා දෙන්න කියලා කිව්වා. අනේ අපේ ඉතින් දරුවට හොඳක් වෙනවනේ කියලා එහෙම කරලා අසදහය දුන්නොත් මහත්තයෝ. තාත්තා හරි හැමං ඉගෙනීමක් නැති කෙනෙක්ට 110න් ඔස්ට්‍රේලියාව යන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ. දන්නේ මහත්තයෝ පුතා කියපේවා අපි විශ්වාස කෙරුවා. අයියාගේ කවුරු මන්ද යාළුවෙක් ඉතුරු සල්ලි දෙනවා කිව්වා. සෑහෙන හොඳ යාළුවෙක්. අනේ මට නැහැනේ ඔම යාළුවෝ. ඕ මේ ඔයාගේ නම මොකද කොහෙද? මේ දැරවලද කියලා. මට ඉතින් ඔබ මතක හිටින්න එහෙම මොහොතේ. දැන් කොහොම හරි පුතා ඔස්ට්‍රේලියාවට ගියා. නෑ නෝ කියලා ගෙදරින් නම් ගියා මොහොතේ. ඒ ඒ ඔස්ට්‍රේලියාවට ගියේ නැද්ද? ගිහිල්ල. ඒ වුණාට එහලට ඒ රටට ඇතුල් වෙන්න ඉඩ දීලා නැහැ. ඒ කිව්? එයාලා අපිට හරෝ ලේවල මහත්තයෝ. මට තේරුන්නේ නැහැ. එයාලා ගිහිල්ලා තින්නේ බෝට්ටුවේ. පටසිරි. මේ දැන් පුතා යන්න කලින් තාත්තලට කිව්වේ නැද්ද එහෙම යනවා කියලා? මං කීයටවත් යන්න දෙනවද මහත්තයෝ?
මෝඩේ තමයි කොච්චර මෝඩේක් වුණත් දන දනම තමුන්ගේ පුතාව මරුකඩට වැටෙන්න යවන තාත්තා කෙනෙක් ඉන්නවද මහත්තයෝ? හරි දැන් තාත්තලට පොඩි හරි සැකයක් දැනුන්නේ නැද්ද එහෙම වැඩක් කරන්න යනවා කියන්නේ? මේ කීයට යා මේ රටෙන් වෙන කොහාට හරි යනවනම් හොඳයි කියන මට. මේ නිසා ඒව හොයන්න කියන්නේ. හරි හරි තාත්තා කාලේ ඉන්න ඉස්සෙල්ල කාලෙමු කාලෙමු ඊට පස්සේ පුතාට මොකද වුනේ? ඒ බෝට්ටුවේ ගියපු හැමෝම අල්ල හිරේ දාලා මහත්තයෝ. මගේ පුතත් මාස ගානක් හිරේ හිටියලු. ඒ වුණාට එයා ආපහු ආවේ නැහැ මහත්තයෝ. එයාට ගමේ අයට මුණ දෙන්න ලැජ්ජයි කියලා. කරපු හැමම වැරැද්දකටම වන්දි ගෙවන්න උනේ මටයි පුතාලා කියන්න මටයි අර ඒ උගසේ පොලිහවත් අපිට දී ගන්න බැරුව ගියා මහත්තයෝ. ඒ මිනිස්සු හැමදාම එවිලා කරදර කෙරුවා සල්ලි දෙන්න කියලා. අපි හරියට ලැච්ච වුණා මහත්තයෝ. පස්සේ මනුස්සයා ඇවිල්ලා අපිව බල්ලෝ බලල් වගේ එළියට එදෙන දැම මහත්තයෝ. අපි දෙන්න ඉවත් වුණේ ගස්ය. කඩයප්පම කදා ගන්නවත් අපිට තැනක් ඉතුරුනේ නෑ. ලෝක තමයි අපේ පුතා අපි දී පුතාත්. ඊට පස්සේ අර වහලා තිබිච්ච කඩකාමරයක් අපි ඉන්න තැනක් හැටියට හදාගන්න කියා ඒකට කුලියක් ඉල්ලනවා. මාස 3ක ඇඩ්වාන්ස් එකක් දෙන්න. හැම දෙයක්ම සල්ලි නේ මහත්තයෝ. තැන තමයි මහත්තයෝ ඔළුව හැරුණු මතේ කියලා මොන හරි කරලා කීයක් හරි හොයාගන්නවා කියලා මේ එළියට ආවේ මහත්තයෝ. මට උඩනගින්න බැරි වුණාට වත්තේ පිටි කැත්තේ උදැල්ල වැඩ හොඳට අතට හුරුයි. මේ මගේ වයසට වඩා මට වැඩ කරන්න පුළුවන් මහත්තයෝ. අනේ මට කාත්තර රස්සාවක් වෙල දෙන්න මහත්තයට පුතුවක් අත්තකම. තාත් මට තාත්තට වැඩක් දෙන්න වත්තක් පිටියකුත් නෑ. මට තාත්තර කියලා හදාගන්න ගේකුත් නෑ. ඒ වෙලාවේ තාත්තට දෙන්න අතේ කීයක්වත් ඇත්තෙත් නෑ. මෝඩ ළමයි කරන දේවල් වලින් එයාලගේ අම්මලා තාත්තලා දුක් වෙනවා. මට ඇත්තටම තාත්තා ගැන දුකයි තාත්තා. ඒකනම් මේ වෙලාව කරන්න කිසිම දෙයක් නෑ. මට සමාවි. මකින් සභාවෙන් නන්නේ පමහත්තයෝ. මදන්න පළාතක පාවතියාපු මනුස්සෙක්ට
අන්න ටිකක් දුන්නේ මහත්තයානි. දරුවටත් මහත්තයා වගේ වෙන්න දෙන්නේ කියලා. ඒක මගේ නොලැබීම. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.